ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ ඇති සොබන නිමල පෙමින් යුතු පවුලක් විසුවයි මවයි පියයි සහ දරු දෙදෙනා අපල කොයිතරම් දරුණුද කිව්වොත් වෙච්ච විපත් නොසිතුව ලෙසිනා අහන්න බලන්න වටිනවා මැතිඳුනි තානත්තම් දෙන තතන තනා අයවන්න මගේ අම්මේ කාලෙකට පස්සේ කවි කොලයක් ඇහුවමයිනේ ඉතින් මේ කොහෙ යන ගමන්ද මම තමයි කාව්‍යපති කිවිපති කාව්‍යදාස මගේ තාත්තා කිවිපති කාව්‍යදාසගේ මගේ ගජ මිත්‍රයනේ මේ මන් දැනුවත් නම් මිනිහට පුත්තු හිටියේ නෑනේ හිටියා තාත්තා දැනගෙන හිටියේනේ ඒ මොකද කියනවනම් අපේ තාත්තා ඔය කවි කොළ බෙදන්න කුරුණෑගල කියපු කාලේ නතර වෙලා ඉඳලා තියෙන්නේ අපේ අම්මගේ ගෙදර මං ඒවගත් දන්නේ නෑ හැබැයි තාත්තා දැනගෙන හිටියේ නෑ පස්සේ තමයි දැනගත්තේ හැබැයි පස්සේ තාත්තා ඒකටත් කවි කොළයක් ගැව්වා ඒ මොකද අරුම පුදුම දරූපතේවත් කවියාගේ වික්‍රමය කසාද බැඳලා දරුවන් හදන මාපියවරු කොතනත් ඇත්තේ අරුම පුදුම දරු උපතක් සිදුණි මෑතක කුරුණෑ ගල පැත්තේ තාත්තා නැතිමුත් අම්මා දරුවට කවියෙකුගේ නම අරගත්තේ තමන්ගේ දරුවන් රටේ සිටින බව පස්සෙන් පහු ඔහු දැනගත්තේ හරි හරි හැබැයි මමනේ ඔය කවි කොළේ ප්‍රකාශයටපත් කළේ හැබැයි දැන් මේ කවි කොළ ගැහිල්ල නැවැත්තුවා වැඩක් නෑ පාඩුයි මේ කොස්ට් එකවත් නෑ අනේකයි දැන් බලන්න මිනිස්සුන්ගේ සංවේදීතාවය අඩු වෙලා දැන් බලන්න අපේ තාත්තා කවි කොළේකට කරුණාකාරලා හොයන්න මුළු රට පුරා ඇවිද්දා ගම් නියන් ගාන ගියා නමුත් දැන් එහෙමද උදේ නැගිටිනකොට ගෙදරට ආරංචි වෙන ඔන්න තාත්තා දෝචනය කළා අන්න අරයා මැරුවා මෙන්න මෙයාව කැපුවා අන්න බැංකුව කොල්ල කෑවා මෙන්න ලෝයර් කැපුවා ඔක්කොම පණිවිඩ අපේ තාත්තා අද හිටියනම් කොයි තරම් සතුටු වෙයිද අපේ කහවත්තට වෙනමම ශාකාවක් දාන්න තිබුණා දැන් මේ හැබැයි දැන් මේ ඔය ළමයට පුළුවන්නේ ඔය වැඩේ මේ දිගටම කන්ටිනියු කරගෙන යන්න ඈ මමත් උදව් කරන්න පුළුවන් විදියට තේරුමන්නේ ඈ දැන් ඔය ටීවී චැනල් වල ප්‍රවෘත්ති කියනවනේ ඔව් ඒ වයිට් කරන්නේ ඒ වැඩේම තමයි ඒකේ ආයි කම්පියුටර් චිත්‍රයක් දානවනේ අපි පරාදයි දැන් එතකොට ඔය ළමයා ආවේ මොකද මේ පැත්තේ මම මේ හොඳ නව කතාවක් ලියාගෙන ආවා දැන් අල්ලලා යන්නේ නව කතානේ මම ඒ පැත්තට වැස්සා හොඳයි හොඳයි මේ කලින් ලියලා තියෙනවද නැහැ ඈ කලින් ලියලා නැහැ මොකද මං කලින් කරේ මගුල් කපු ගමනේ පෝරුව ලස්ට් එක කියලා තියෙනවා හැබැයි එක රස්සාවෙන් විතර ජීවත් වෙන්න බෑනේ වාත්තියෝ ඕක බොහොම හොඳ කෘතහස්ත භාවපූර්ණ ප්‍රබුද්ධ නිර්මාණයක් කවුද කිව්වේ මං කියන්නේ මගේ නිර්මාණ ගැන ඉතින් මං ඇරෙන්න කවුද දන්නේ වෙන මොකාගෙන් අහන්නද ඕක ඔක බලවත්ද ඔව් මේක කාට හරි පෙන්නුවද අනේ පෙන්නුවාද කියලා අහන්නේ බොහොම ප්‍රබුද්ධ කතුවරයෙකුට මං දුන්නා බලන්න මිනිහා කියෝලා ඇඬුවා අනේ නව කතා කලාවට වෙච්ච දුක ගැන හිතලා දුක දුකටම අඬන්නේ මේක බොහොම අනුවේදනීය කතාවන්නේ මහත්තයෝ ඔව් මම මේ කොටස් දෙකක් ඔබතුමාට ගෙනාවා තව කොටස් 3-4ක් මම ලියාගෙන යනවා ඔබතුමාව කොටස් වශයෙන්ම පළ කරන්න දැන් එතකොට මේක මේ ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණයෙන්ද තමා ලිව්වේ එහෙම නැත්නම් උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන්ද කොහොමද මේ ඕක ලිව්වේ කොහොමද මේක මේ අන්තර්ගතය ඇතුළත් වෙලා තියෙන්නේ නෑ එහෙම එකක් තියනවාද දැන් නම් එහෙම ඒවා නෑ අප්පා ඒවා ඉස්සර තියෙන්නේ නැත්තේ
දැන් මගෙන් පටන් අරගෙන උතුරු කුරුදු වෙන ඉන්නකෙක්ගෙන් හරි ඉවර කරාට එහෙම ගැටලුවක් නැහැ. ඔය ගැටේ ගැටේ. දැන් ඉතින් මේ 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 ප්‍රථම පුරුෂ උත්තම පුරුෂ නැහනේ සත්පුරුෂ අසත්පුරුෂ දෙකනේ තියෙන්නේ. කොයි එකටත් මේක මේක පොඩ්ඩක් කියෝලා බලන්න වෙයි. නැහැ එපා එපා එපා. කියවන්න එපා. කියවන්න දුක හොන් ප්‍රකාශනපත් කරන්න. පිස්සුද ඔබතුමාගේ වටිනා කාලය කා දාන්න එපා. ඒකට තමයි අර පාඨකය කියන ආදෑය ඉන්නේ. ඔය පාඨකය ඔව කියෝලා කියෝලා ඔබතුමාලට ගුණ දොස් කියයි ඔබතුමාල වහන්සේෙන් දෙපා ඈ එහෙම ඒ උනාට මේ ළමයා තාම ආදුනිකයයි නේ ප්‍රවීණ ප්‍රවීණයෝ වගේ ඉතින් අත්දැකීම් නැහැ නේ ඒ උනාට එකපාරට එහෙම කරන්න අමාරුයි බෑ 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 ඒ කැත බෙදීම බෙදන්න එපා ඈ ඒ එහෙම බෙදන්න එපා එහෙම මොකද මොකද මේ ප්‍රවීණයා ආදුනිකයි දැන් එහෙම බෙදන්න බෑ දැන් ඔය ලොකු ප්‍රවීණියෝ ආදුනික වැඩ කරන්නේ ඕන තරම් දෙන්න ගන්න එපා මම දැන් මේ පොත දොරට වැඩීම සඳහා හරි ගස්සපු ආරාධනා පත්‍රය දැන් ඔබතුමා මේක අහලා බලන්න මේක දැකපු ගමන් ඔබතුමාට තේරෙයි මගේ පොත කොහොමදද කියලා ඔන්න බලන්න ආරාධනා පත්‍රය මම කියවන්න කියවන්න බලන්න හිල සාහිත්‍ය පරපුරක නව නියෝජනය ප්‍රතිභාපූර්ණ නිර්මාණශීලී ලේඛක ප්‍රවීණගත් කතුවර ලියන පටබැඳි කාව්‍යකාර සුලව තානන් විරචිත කවුද කවුද ඔක ලිව්වේ කවුද මං ලිව්වේ ලකෝ මං ගැන ඉතින් මං ඇරෙන වෙන මොකදන්න මම ලිව්වේ ඔබතුමාට කියන්න දැන් ඔය ඡන්දෙට එන අය ඉන්නවනේ ඔව් ඔව් ඒගොල්ලොන්ගේ ඔය පෝස්ටර් වල මිනිසත්කම ඈ පෞරුෂය අරේ මේ ගහනවනේ මිනිසත්කමේ ප්‍රතිමූර්තිය ගුණවත්කමේ අහවල් එක ඕවා මොකෝ ඡන්දේ දානේ උන් ඇලියන්නේ ඡන්දේ ඉල්ලන එකම ලියලා අලෝ ගන්නවා දැන් එතකොට මේක කොහොමද මේක ප්‍රේම කතාවක්ද ලව් ස්ටෝරි එකක්ද හැබැයි ලව් ස්ටෝරි එකට තමයි මේ දවස්වල මාකට් එක වැඩි ප්‍රේමෙත් පොඩ්ඩක් වෙන්න දැම්මා මම වැඩිපුරම ඇල්ලුවේ වෛරය සහ කරුණාව ඔ කොහොමුණත් ඔගේ නව නළු රසෙම කලවම් කරලා දාලා තිනෝ දුක වැඩි දුක වැඩි අපි පාටකයට දුකම දෙන්න ඕන දුකම දෙන්න ඕන ඔබතුමාටත් ඔය වැඩක් නැතිම වෙලාවක් වුණොත් කරන්නම දෙයක් නැත්තම් ඔක මුද්‍රණයට කරාට පස්සේ එක සැරයක් කියවලා බලන්න ඇඬෙනවා හරි එන අපි මෙහෙම කරමු පොඩි මාකටිං වැඩකටත් එක්ක පොතක් අවුට් කරනකොට පොතකුත් එක්ක ලේන්සියකුත් දෙමු එතකොට කඳුළු පිහපියා පොත කියවන්න ඕන හරි මේ දැන් මේකේ කොහොමද මේ කව පේජ් එක පිට කවරේ කොහොමද දැන් හිතලා තියෙන්නේ සාමාන්‍යයෙන් මෙහෙමයි දැන් මම අර මගුල් කපුගම් කරපු කාලේ ගෑල් ළමයිගේ ෆොටෝ ටිකක් අරගත්තනේ එව්වා තියෙනවා බඳින්න කලින් නිසා කෙල්ල සේරම ඉන්නේ හොත්තට hina වෙලා. හැබැයි මූණවල් ටිකක් කම්පියුටර් ජිල් මාට්ටයක් දාලා වෙනස් කරන්න වෙයි. මොකද නැත්තම් මූ කතුරු භාගෙ ඉන්නවා. බලන්න මේ කෑල්ල හොඳද? හැබැයි මෙහෙමයි. දැන් මේක මේ මේ දැන් දුක කතාවක් නම් දුක්ඛාන්තයක් නම් hina වෙලා ඉන්න පින්තුරු හරි නෑ නේද? හැබැයි දැන් ඕකුම් බැඳලා අවුරුද්දක් විතර නිසා ගියොත් නම් දුක මූණක් ගන්න පුළුවන් ෆොටෝ එකට යන්න විදියක් නැහනේ මොකද ඔය දෑවැදි කේස් වලට උම්මාව කණ්ඩ ඉන්නවනේ මේකම කොහොම හරි කරමු අයිනෙන් කඳුළු බින්දුවක් දාලා ඈ එහෙමනම් මේ මම කියන්නද මට ඇඩ්වාන්ස් එක දීලා මේ වැඩි දැන් ඇඩ්වාන්ස් බෑ ඇඩ්වාන්ස් බෑ ඇඩ්වාන්ස් එක දන්නවනේ ප්‍රකාශකයාට ලේඛකයයි පොතයි ඇඩ්වාන්ස් එකයි තුනම නැති වෙයි ඇඩ්වාන්ස් ඊමේ ඔන්න ඕකයි සිද්ධ වෙන්නේ ඇඩ්වාන්ස් ඕනේ ඇඩ්වාන්ස් ඕනේ මම කියන්නේ මේක සම්මාන වල වලට දාමු අපිට කරකැවිල සම්මාන හරි හරි ඉතින් ඕකනේ කියන්නේ ඕකනේ කියන්නේ ඉතින් අත දෙන්න හදපු ගමන් මම ඇඩ්වාන්ස් ඉල්ලනවා කියලා ඉල හරියන්නේ මට මේ අද වෙන කවුද මේ ළමයා මට තේකගෙන්න නෑ එපා බොහොම ස්තුතියි මං තේ බීලාවේ නෑ නෑ ඔහෙට නෙමෙයි මට වාඩි වෙන්නකෝ දැන් මොකද මේ මොකද ප්‍රශ්නේ මම ප්‍රතිභාපූර්ණ ලේඛකේ කවුද කිව්වේ? තාම කවුරුත් කිව්වේ නැහැ. කියයි කියයි ඉස්සරහට කියයි. දැන් මම ගිය අවුරුද්දටම නවකතා පොත් 12ක් ලිව්වා. ආ ඒ කියන්නේ මාසෙකට එක ගානිය? නෑ මාසෙකට දෙක ගානිය. එතකොට 24ක්. නෑ මුල් මාස 6 මම ටෙලිනාට්‍ය ලිව්වනේ. ඇත්තද? ඔව් දැන් ඒවා ප්‍රචාරය වෙනවා. ආ. දැන් මම ළඟදිම ලියාගෙන යනවා කොටස් 5000ක මෙගා එකක්. අන්දක් මගේ අම්මේ දියෝ මහත්තයට ඔච්චර වෝවා කරගන්න ලියන්න කරන්න කාලේ තියෙනවද නේ කාලේ ප්‍රශ්නයක් නැහැ නේ මහත්තයෝ කාලේ ප්‍රශ්නයක් නැහැ මේගා ලියන්න අපි දැන් ඒ රූපගත කරන තැනට යනවා ගිහිල්ලා ඒ ඉන්න කට්ටිය දිහා බලලා ඒ කට්ටියට හරියන්නේ ලියනවා
මම ලියන ලියනකොලේ අර අධ්‍යක්ෂතුමා ගිහිලා රූපගත කරන අවුලක් නේ දැන් ඕම නෙමෙයි ලියන්නෙත් නැහැ අධ්‍යක්ෂකතුමා රචකයාගෙන් කතාව අහගෙන ගිහිලා ඒ රූපගත කරනවා එතකොට අද හරියට දැන් අද ආපු කෙනෙක් දැන් හෙට නාවොත් මොකද වෙන්නේ ප්‍රශ්නයක් නැහැ ලේසියිනේ ඒක ලේසියි ඒක මොකද එහෙම වුණොත් එහෙම අපේ යාව අතුරුදහන් කරනවා එහෙම නැත්නම් එයාව රට යවනවා එහෙමත් නැත්නම් මරලා දානවා බැරිම වුණොත් ඒකට වෙන කෙනෙක්ව ගන්නවා प्रेक्षक विश्वास विश्वास කෑම බීම ගේන්නෙත් ඒකේ හැබැයි කොටිම කියනවා නම් එතන එම්බාම් කරපු හාදයා තමයි මේකේ මේකප් කරන්නේ හරි දෙකම එක දෙන්නේ එක දෙේ පොඩ්ඩක් ඉතින් දෙකෙන්ම කරන්නේ රූප ස්වභාව චුට්ටක් හදන එකනේ මලමිනියක් බලන්න පුළුවන් තත්ත්වෙට හදන එක දෙකම එකයි අන්න ඒකනේ අනිත් එක දැන් එකක් දෙනවා දැන් තියෙන ඉන්න කට්ටිය අහම්බම් කරනවට වඩා හොඳයි එම්බාම් කරන එක අම් මිනිහා දක්ෂයා මිනිහා දක්ෂයා 68 කෑල්ල 18 වගේ ගන්නවනේ. ඔව්. ඔව් දැන් මේ ළඟදී අපේ නිලියක් ආවා. එයාව මේකප් කරලා ගත්තා දරුව දෙන්නත් එක්ක ආවේ. ඔව්. විශ්වාස කරන්න මාත්‍යෝ අපි සුදු ගවුමක් අඳවලා ඉස්කෝලෙත් එරියා. එතකොට ළමයි දෙන්න. ඈ? ළමයි දෙන්න. ළමයි දෙන්න තමයි පන්තියේ යාළුවෝ දෙන්න තියෙන්නේ. ඒ නියා දක්ෂයා. දැන් මේ මේ දැන් මහත්තයා එතකොට ආවේ මොකුණ මට කතාවේ. මං ආවේ මේ ඒක හරි වැදගත්ම හරි මං ආ මම මේ මහත්තයාට හොඳ ප්‍රපෝසල් එකක් ගෙනා. මේ මේ මේ. දන්නේ නැහැ. මෙතුමා බඳලා ළමයි 3 දෙනෙක් ඉන්නවා නිකන් පෞල් කඩයි ඉරවන් නදන්න එපා ඔයි. මොකද්ද ඔය ආයි මේ අරන් ආවේ ප්‍රපෝසල් මේ මිනිස්සයාට නේ මේ පොඩක් පැත්තකilla හිටපොන් කටපියාද. නෑ පොඩක් පොඩක් ඉන්නකෝ මං කිව්වේ මේ කොයි බලාතින්ද ඔය. නෑ එහෙම මගුලක් නෙමෙයි මේ. මොන මගුලක්ද එහෙනම් මේ කියන්නේ. මේක අලුත්ම වැඩසටහනක්. ඔව්. අපි ඔය නවකතාකාරයින්ට කරමු හොඳ සම්මාන උදව්. ආයේදී. ඉතින් අපි කරනවා නෑ ස්වර්ණ පුස්තක සම්මාන උදව්. ඔය තියෙන. නේද? ඒ කියන්නේ පොත්වලට සම්මාන දෙන හැටියට ඕවා නම් අම්මතක තියාගන්න පුළුවන් ඈ මහත්තයෝ. එහෙම නෙමෙයි. අපි මෙහෙම කරමු. මේ අපි ඔය නවකතාකාරින්ව දාලා ඔව් කරමු හොඳ රියැලිටි ෂෝ එකක්. නවල ස්ටාර් කියලා. ඇත්තම වැඩේ තියෙන්නේ මේකයි දැන් ඒවයි කාර් දුන්නට අපිට කී ටැක් එකක් දෙන්නවත් බජට් එක නැහැ. එතකොට මේ අපි මේකට දාන්නේ විනිශ්චය මණ්ඩලේ. විනිශ්චය මණ්ඩලේ කුද්ද දාන්න ඕනේ. විනිශ්චය මණ්ඩලේ දාන්න රියැලිටි ෂෝ එක කරන්න බෑ. මම කියන්නේ අපි මේ නව කතාකරුවෝ දාලා හොඳ රියැලිටි ෂෝ එකක් කරමු නවලිස්ටා කියලා. කියවමු උන් ලව්වා සින්දු. අම්මෝ. නව කතාකරුවන්ට සින්දු කියන්න බෑ. මං දන්නවනේ. මං දන්නවනේ. මං කිව්වේ තාලෙට අප්පුඩියක්ක් ගහන්න බෑ. දැන් එතකොට නෑ සින්දු කියන්න මහත්තයා රියැලිටි ෂෝ බලන්නේ නැද්ද ලංකාවේ නෙමෙයි දින්නේ. නෑ දැන් මං කියන්නේ ඔය විනිශ්චය මණ්ඩලේට දාන්න ඕනේ. අපි එතකොට දැනුම තියෙනවා. නෑ විනිශ්චය මණ්ඩලේ එන්නේ පස්සේනේ. ආ. සින්දු කියන්න බැරුණාට කමක් නෑ. දැන් ඔය ඔය කියන්නේ සින්දු කියන්නේ පුළුවන් ඇයිද සින්දු කියන්නේ? ආ. නෑනේ. ආ. ඈ. ආ. ඒකයි මම කියන්නේ. ඔව් ඒක හරි. අපි මෙහෙමයි. දැන් විනිශ්චය දැන් ඔන්න විනිශ්චය මණ්ඩලයාගුත් දානවා. ආ.
साधारण इष्ट ඔබ මුල් ගායනටත් වඩා හොඳින් මේ ගීතේ ගායනා කළා කියලා කියනවා. හරි. කියලා උස්සලා තියෙනවා. ආ. වැදගත්ම කාරණාව තමයි දැන් ෆයිනල් රවුන්ඩ් එක ලඟ වෙනෝනේ අවසාන වටේ. ඒ ලඟ වෙනකොට එක්කෙනා දෙන්න කැපෙනවනේ. ඔව්. අන්න එතකොට අඳන්න පුළුවන් වෙන්න ඕනේ. අනේ. අනේ අර එතකොට ඒක වේදිකාවට පැනලා බදාගත්තක් කමන්නේ නැද්ද? අනේ අර විනිශ්චය මණ්ඩලයේ අඬනවා දකින්නකොට දැන් ඔය මුල් සින්දුව කියපු ගායකයා අනේ මගේ සින්දුවට ගන්න අපරාධ කියලා කොච්චර අඬනවද මේක වැඩක් නෑ ඒක ඔබතුමාට කියන්න මේ ළඟදී කුරුණෑගල සංගීත සංදර්ශනයක් තිබුණා අපේ ගම ආව බොහොම ප්‍රවීණ ගායකෙක් ආවා සින්දු කියන්න ඔන්න මෙන්න තියලා සංවිධායකයා ඇවිල්ලා කතා කරලා කිව්වා ඔබතුමාගේ අර සින්දුව කියන්න එපා මේක කියන්න එපා මේක කියන්න එපා මේක කියන්න එපා හරිද? ඔව්. විශ්වවිද්‍යාල කට්ටියට වෙනම එකක් තියෙනවා. ඔව්. එතකොට අපේ ආරක්ෂක අංශ කට්ටියට වෙනම එකක් තියෙනවා. ඔව්. පොඩි උන්ට තව එකක් තියෙනවා. උයනේ උන්ට වෙනම තියෙනවා. තියෙනවා. දැන් මේ ළඟදිම එනවලු ළඟදිම එනවලු අලුත් මේක මොකද්ද දන්නවද? සෙට් කෝ ස්ටාර් කියලා. ඒක දන්නවද? ඒ මොකද්ද? සෙට් කෝ ස්ටාර්. ඒ කියන්නේ? ඒ කියන්නේ අර අමාරු වෙටිච්ච උන්ගේ දුක තුනී කරන්න. අමාරු වෙටිච්ච අයගේ දුක තුනී කරන්න වෙනම ඉස්වට් කෝ කියලා එකක් එනවා ෂෝ එකක්. හැබැයි මං කියන්නේ ශිෂ්‍යත් ස්ටාර් කියලා හෙකුත් තියි. ඔව්. අමාරු වෙටිච්ච අයගේ අම්මලා අම්මලාට පුළුවන් SMS ගහන්න. දැන් හරි හරි අනේ දැන් බලාගෙන ගියාම සින්දු කියන්නේ නැත්ේ ගායක ගායිකාව විතරයි. මේ දැන් කියන්න මගේ මේ මේ අලුත් වැඩකට එනවා මේ මේ සම්මානගේ පොතක් ලියපු ප්‍රකා මේ 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 කතුරුවරේ මට පොඩ්ඩක් එයාව හම්බෙන්නම ඇපොයින්ට්මන්ට් එකක් දාලා දෙන්න. ඒක හන්ද එන්න කරුණා කරලා අපි ඔය ගැන පස්සේ කතා කරමු. මගේ යෝජනාව කියන්න බැරුණා. නෑ 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 යෝජනාවෙන් වැඩක් නෑ. මං කිව්වේ කන්නේ නෑ. ඕකේ. नवलिस्ट ප්‍රකාශ කේන්ට අපි දාමු පබ්ලිස්ටා කියන්නේ බෑ බෑ ඕනේ නෑ මං කිව්වේ ඕනේ නෑ මොතෝර කෑමෝ යන කතන්දරේ පැටලෙන්නේ නෑ නෑ ඕනේ නෑ පබ්ලිස්ටා නෑ නෑ ඒ වැරදි අර්ථකථන දෙන්න එපා දැන් මෙහෙමනේ පබ්ලිස්ටා කිව්වට එහෙම අර්ථයක් එන්නේ නෑ අපි දාමු මේකට පයනු ශයන්න දාලා යනවා ඔය යන්නේ යන්න එපා කිව්වහම යනවා කොහෙද ඒක පයනු ශයන්න දාලා මුර්ථද නයන්ෙන් ගහන්නේ යනවා යන්න මෙතන මගේ කාලයක් ගන්න නේද යනවා යන්න කියනවනේ යන්න කියලා යනවා 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 යන්න හොඳ යෝජනාවක් ගෙන හැම ඉඩ දෙන්න නැත්නම් ඒක ඉතින් මම මොනව කරන්නද මාර කතන්දර රේ මෙහෙම කියමු මෙගා සුපර් ස්ටාර්ස් ලා බී වෙයි ආගිය තැන කවුරුත් නොදනි සාහිත්‍ය ඉතිහාසය මොකටද ඒවා වල පල්ලට යවුනි මාගේ හදවත කගේ තමුෂගේ හදවත ගහනවා මම දැන් කුඩු වෙන්න යනවා යන්න අර පොතේ වැඩි පොඩ්ඩක් ඔය යනවා යන්න ඇටේ ප්‍රකාශකයෝ අතරේ මොකටද තරගයක් මේ තියෙන තරගේ බද නැද්දානේ